සුබ දවසක් දරුවනේ මම කතා කරන්න හිතුවා විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන ඔයාලට 11 වසර දෙන පාඩම ගැන. එතකොට මේ අපි දැන් පාන්දර 5ට විතර ලෑස් තියලා මේ වීඩියෝ එක කරන්න කල්පනා කරේ. හරි. එතකොට මෙහෙමයි. මේ කොහොම හරි කරලානේ අපි අපේ කාලය එකතු කරගෙන ඒ කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි උදේ පාන්දර වැඩ කරලා උදේ පාන්දරින් වැඩ පටන් අරගෙන ප්‍රෑ වෙනකන් අපි වැඩ කරන්න ඕනේ. ඒ නිසා ඔයාලට පාඩම් කරද්දී ප්‍රශ්න ඇති වෙනවනේ ඔය වගේනේ. ඈ නිදියන්නේ කොයි වෙලාවටද? නැගිටින්නේ කොයි වෙලාවටද? එහෙම නිදියන්නේ නැගිටින්න වෙලාවක් තියාගන්න එපා මේ දවස්වල. විභාගයට ඔයාලා සූදානම් වෙන කාලේ. ඒ නිසා ඔයාලා පුළුවන් උපරිම වෙලාව වැඩ කරන්න පාවිච්චි කරන්න. නිදියන වෙලාව බොහොම කෙටි කරගන්න. හරි. ඒ නිසා ඒකත් මතක් කරගන්න. මතක් කරන්න පාඩම ආරම්භයි. හරි. එතකොට මේ පාඩම මම වීඩියෝ දෙකකින් ඉවර කරන්න කල්පනා කළා. ඒ නිසා මේ කරන්නේ පළවෙනි වීඩියෝ එක. තව වීඩියෝ එකකින් මේ පාඩම ඉවරයි. එතකොට මේ පාඩමට අදාළව අපි තියෙන Zoom session එකේදී මේකන වැඩිදුර විස්තර කතා කරනවා. එතකොට මම අද දෙන්නේ ඔයාලට මේකට අවශ්‍ය මූලික ඇටසැකිල්ල. හරි. හැබැයි මේ පාඩම ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙක්ට මේ වීඩියෝ එක බලලා දෙයක් අනිවාර්යයෙන්ම ගන්නවා. හරි. එහෙනම් යමු පාඩමට. වැඩි කතා වුන්නේ නැහැ. එතකොට මේ පාඩමේදී පාඩමේ නම එහෙනම් විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණයනේ නේද? එතකොට එහෙනම් අපි මොකක්ද මුලින්ම දැනගන්න ඕනේ මොකක්ද මේ චුම්බකයක් කියන්නේ කියලා. හරි. එතකොට මේ චුම්බකයක් නැත්තම් චුම්බක චුම්බක කියන්නේ මොනවද? හරි. චුම්බක චුම්බක කියන්නේ පුතේ චුම්බක ද්‍රව්‍ය වලට ආකර්ෂණය වෙන දේවල් වලට අපි කියනවා චුම්බක කියලා. හරි. එතකොට ඔයාලා දන්නවා මේ ලෝකේ තියෙනවා ලෝහ වර්ග තියෙනවා අලෝහ වර්ග තියෙනවා. එහෙනම් විවිධ జాතියේ දේවල් අපේ ලෝකේ අපිට හම්බ වෙනවා නේද? අපි ඉන්නේ පෘථිවියේ. පෘථිවියේ ඇතුලේ ලෝහ වර්ග ගත්තොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. අලෝහ වර්ග ගත්තොත් ඒ වගේම ප්‍රමාණයක් තියෙනවා නේ. එහෙනම් ඕවගෙන් චුම්බක ද්‍රව්‍ය තියෙනවා නේ. අපි දන්නවා නේ ෆෙරස්. ඊට පස්සේ ඒ වගේ ෆෙරස් වලින් පටන් ගත්තට පස්සේ ෆෙරස්නේ අපිට පුරුදුම යකඩනේ. යකඩ වලින් පටන් ගත්තට පස්සේ චුම්බක ද්‍රව්‍ය තියෙනවා. චුම්බක ද්‍රව්‍ය ආකර්ෂණය කරගන්නවා මේ චුම්බක විසින්. හරි. එතකොට ඔය චුම්බක අපට වර්ග දෙකකට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි ස්ථීර චුම්බක. හරි. අනිත් එක තමයි මොනවද? ස්ථීරයි නම් අනිත් එක ස්ථීර නැති ඒවා. ඒ කියන්නේ අපි කියනවා විද්‍යුත් චුම්බක කියලා. ස්ථීර චුම්බක තියෙනවා, විද්‍යුත් චුම්බක තියෙනවා. එතකොට මේ ස්ථීර චුම්බක කියන්නේ මෙයාලගේ චුම්බක බලය කොහොමවත් පවතිනවා. එයාලගේ චුම්බක බලය මොකක් හරි හේතුවක් නිසා, දෙදරීම නිසා හරි, තාපය නිසා හරි, මොනවා හරි ස්වභාවයේ පවතින හේතුවක් නිසා ස්වභාවිකව කාලයත් එක්ක ෂේ වෙලා නොගියොත් එයාලගේ චුම්බක බලය චුම්බක තුල පවතිනවා. හැබැයි මේ විද්‍යුත් චුම්බක කියන කට්ටියගේ එහෙම වෙන්නේ නැහැ. එයාලගේ චුම්බකත්වය පවතින්නේ අපේ චුම්බකයට නැත්නම් ඒ පද්ධතියට විද්‍යුතය ලබා දෙනකල් පමණයි. එහෙනම් විද්‍යුත් චුම්බකයක් වැඩ කරන්න විද්‍යුතය ඕනි. එහෙනම් එතකොට අපි මෙතෙන්දී විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ගැන කතා කරන්නේ අපට මේ ගැන නෙමෙයි අපි දැන් කතා කරන්න දන්නේ මෙන්න මේවා ගැන. ඒ කියන්නේ මේ විද්‍යුත් චුම්බක ආශ්‍රිතව තියෙන දේවල් ගැන තමයි අපි මේ පාඩමේදී කතා කරන්න යන්නේ. නමුත් මම මතක් කරන්න මේ ස්ථිර චුම්බක ගැනත්. ස්ථිර චුම්බක ගැන අපි අට ශ්‍රේණියේදී වගේ ඉගෙනගෙන තියෙන වලට මතක ඇති. එතකොට අපි ස්ථිර චුම්බක වර්ග විදියට වෙන් කරගත්තනේ. දණ්ඩ චුම්බක, වලයාකාර චුම්බක, කුරප චුම්බක, යූ වැඩිත චුම්බක, ඔය විදියට පෙති චුම්බක, ඔය විදියට අපි චුම්බක බෙදාගත්තා. එහෙනම් අපි සාමාන්‍යයෙන් දාර්ශනීය වශයෙන් මේ චුම්බකයක් ගත්තට පස්සේ ඔය චුම්බකයේ තියෙනවා ද්‍රව දෙකක්. එකක් තමයි සවුත්, අනිත් එක නෝත්. නේ? එකක් තමයි උතුර, අනිත් එක දකුණු. නේ? එතකොට මේ දකුණ කියන්නේ වෙනම රටක් කියලා අහලා තියෙනනේ. ඒ වගේ මේ චුම්බකයේ දකුණ කියන්නේ එක මොකක්ද? පෝල් එකක්. නැත්තම් එක ද්‍රවයක්. උතුර කියන්නේ එක ද්‍රවයක්. එතකොට අපේ පෘථිවියේ තියෙනව නේද? උතුර ද්‍රවය, දක්ෂිණ ද්‍රවය. එහෙනම් ඔය උතුර ද්‍රවය, දක්ෂිණ ද්‍රවය හැදිලා තියෙන්නේ මේ විදිහට චුම්බක ගුණ එක්කලම තමයි. එහෙනම් මේ පෘථිවියෙත් උතුරක් තියෙනවා, දකුණක් තියෙනවා. ඔය උතුරින් ඉඳන් දකුණට තියෙනවා චුම්බක ශේෂයක් පිටලා. නැත්තම් චුම්බක රේඛා. ඒ වගේම මේ චුම්බකයකත් මේ උතුරින් ඉඳන් දකුණට වීදිච්ච චුම්බක බල රේඛා තියෙනවා. අන්න ඒක අපි පැහැදිලිව මතක තියාගත යුතුයි. ඒ වගේම අපි අර විද්‍යුතය ගැන කතා කරද්දී අපි කිව්වේ විද්‍යුතය නැත්තම් ධාරාවක් දැලන්නේ ධන දිශාවෙන් එළියටයි කියලා. ඒ වගේ මෙතනදි මේ චුම්බක ශේෂ්ත්‍රයේ චුම්බකත්වය පිට වෙන්නේ නැත්තම් උතුරින් ඉඳන් දකුණට තමයි චුම්බක ශේෂ්ත්‍රය පිහිටන්නේ. ඒකත් මතක තියාගන්න. අනිවාර්යයෙන්ම උතුරින් එළියට තමයි ඊතලේ ගහන්නේ අපි නේ. ඕවා අපි මතක තබාගත යුතුමයි පුතේ මේ වගේ පාඩමක් ගැන කතා කරද්දී. එහෙනම් ඔයාලට මේ චුම්බක ශේෂ්ත්‍රය කියන්නේ මොකක්ද කියන එක ගැන මනා පැහැදිලිකමක් ඇති කියලා මම හිතනවා. එතකොට ඔය විදිහට අපි චුම්බක ශේෂ්ත්‍රය ගැන පැහැදිලි කරගත්තා. අපි බලමු
චුම්බක ශේෂය කියන එක කියනගෙන තව පොඩ්ඩක් මොනවද මෙයාගේ විස්තර කියලා. එතකොට චුම්බක ශේෂය ගැන කතා කරද්දී අපි දැන් දන්නව එහෙනම් උතුරේ ඉඳන් එළියට විහිදිච්ච නැත්නම් උතුරේ ඉඳන් මේ දකුණට විහිදිච්ච මොනවද චුම්බක බල රේඛ මේ චුම්බකවට පවතිනවා කියලා. එතකොට අපි පොඩි කාලේ ওই චුම්බක බල රේඛ නිරීක්ෂණය කරා නේද? කඩදාසි කොලයක් තියලා චුම්බකයකට උඩින් ඒකට යකඩ කුළු විහිර මේ විසිරුවල හැරලා ඒකට අපි පිඹල බැලුවා. එතකොට මොකද උනේ? ඔය චුම්බක ශේෂ්ත්‍රය වටා නැත්තම් චුම්බක බල රේඛා ආකාරයට ඔය යකඩ කුළු ටික සකස් වුණා. එතකොට ඔයාලට මතක ඇති ඔවා කරනවා. එහෙනම් පුතේ චුම්බක ශේෂ්ත්‍රය කියන්නේ ඔන්න ඔකට උතුරෙන් ඉවතට තමයි චුම්බක ශේෂ්ත්‍රය අපි ලකුණු කරන්නේ. එතකොට අපි මේ චුම්බක ශේෂ්ත්‍රය මයිනවා ටෙස්ලා කියන ඒකකින්. ටෙස්ලා කියන විද්‍යාඥයා ගැන ඔයාලා අහලා ඇති. එතකොට ටෙස්ලා කියන ඒකකෙන් තමයි විද්‍යාඥයා ගැන සම්බන්ධයක් ගැන නෙමෙයි මේ කියන්නේ. ටෙස්ලා කියන ඒකකෙන් තමයි අපි මේ චුම්බක ශේෂ්ත්‍රය කියන දේ මැනගන්නේ. ඒක අපි මතක තියාගන්න ඕනේ. එහෙනම් ওই කතන්දරේ තමයි අපේ ඉන්ට්‍රොඩක්ෂන් එක වෙන්නේ. ඔන්න හරි. එහෙනම් චුම්බක කියන්නේ මොනවද අපි දන්නවා. ඊට පස්සේ ස්ථිර චුම්බක කියන්නේ මොනවද දන්නවා. විද්‍යුත් චුම්බක කියන්නේ මොනවද කියලා අපට මන අවබෝධයක් දැන් තියෙනවා. එහෙනම් අපිට යොමු වෙන්න පුළුවන් මේ ධාරාවේ චුම්බක ඵලය ගැන කතා කරන්න. හරි. එහෙනම් ධාරාවේ රසායනික ඵලයක් තියෙනවා නේද? ඈ ධාරාව නිසා රසායනික විපරාස වෙන්න පුළුවන්. ඊට පස්සේ ධාරාවේ තාපමය ඵලයක් තියෙනවා නේ. අපි දන්නවා අපිට පුළුවන් කරන්ට් එකට මේ හීටර් එකක් ගහලා නැත්තම් ගිල්ලුම් තාපකයක් ගහලා ඒක මේ වතුර ජොග්ගුවකට දාලා වතුර ජොග්ගුව රත් කරගන්න. එහෙනම් කරන්ට් එක නිසා තාපය ඇති වෙනවා. ඒ වගේම මේ ධාරාවට තියෙනවා පුතේ චුම්බක ඵලයක්. එහෙම නැත්තම් ධාරාව නිසා පොඩි චුම්බක ගුණයක් නැත්තම් කාන්දම් ගුණයක් මැග්නටික් ෆීල්ඩ් එකක් ඇති වෙනවා මේ විද්‍යුත් ධාරාව නිසා. ඔන්නෝග අපි දන්නවා කියන්නේ අපි පොඩි කාලේ ඔක් කරලා තියෙනවා. හැබැයි අපි මේ ගැන පැහැදිලිව හැදෑරීමක් කරලා නැති වෙන්න පුළුවන්. එහෙනම් ඒක තමයි දැන් කරන්න හදන්නේ. එතකොට මේ හැස් ක්‍රිස්ටින් කියන විද්‍යාඥයා තමයි මේ ධාරාවේ චුම්බක ඵලය ගැන මුලින්ම අපේ ලෝකෙට හිලි කරන්නේ. ඈ එන හිතන්න එපා නේද? මොකට හිලි කරාද? එහෙම හිතන්න එපා. හොඳ දෙයක් නිකල්ලා තියෙන්නේ. හරි. එතකොට ඔයාලා තේරෙන්නේ මේ පාඩම ඉගෙන ගෙන යද්දී මේ ධාරාවේ චුම්බක ඵලය කොයිතරම් වැදගත්ද කියන එකත්. එහෙනම් ඒකෙදි අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙනවා ධාරාව නිසා ඇතිවන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව කොහොමද හොයාගන්නේ කියලා. ධාරාව එනම් මගේ මුතුවන් අත්තකුරේ ලියලා තියෙන බෝඩ් එකේ ඔයාලට කියව ගන්න පුළුවන් නේද? නැත්නම් මම කියනවනේ. එතකොට ධාරාව නිසා ඇතිවන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවක් තියෙන ඕන දෙයකට දිශාවක් තියෙනවා. අපි කිව්වා චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවක් තියෙන නම් උතුරින් ඉඳන් දකුණට ඒ චුම්බකයක. එහෙනම් ධාරාව නිසා යම් කිසි සන්නායකයක චුම්බකයක් ඇති වෙනවා නැත්නම් සන්නායකයක් වටා චුම්බකයක් ඇති වෙනවා නම් එයාටත් තියෙන්න ඕනේ දිශාවක්. දිශාවක් නැතුව ඒක ඇති වෙන්නේ නැහැ නේද? එහෙනම් එයා එන දිශාවක් තියෙන්න ඕනේ යන දිශාවක් තියෙන්න ඕනේ නේ? ඈ ඉස්සර කාලේ අපේ නිවාඩු කාලේ එනවා එන දිශාවක් හොයාගන්නත් බෑ යන දිශාවක් හොයාගන්නත් බෑ. දැන් නම් එහෙම නැහැ නේද? දැන් නිවාඩුමයි මේ අවුරුද්දේ. ඒ වගේ තමයි මේ චුම්බක ශේෂ්ත්‍රයටත් එන දිශාවක් තියෙනවා එයා යන දිශාවක් තියෙනවා. එතකොට ඔන්න ඔය දේ ගැන පැහැදිලි කරන්න නියම දෙකක් තියෙනවා අපිට ඉගෙන ගන්න. එකක් තමයි මොකක්ද? සන්නායකයක ධාරාව ගලන දිශාවට චලනය වන මොකද්ද මේ කියන්නේ සන්නායකයක ධාරාව ගලන දිශාවට නේ සන්නායක ධාරාව ගන්න දිශාවට චලනය වෙන කස්කුරුප්පුව භ්‍රමණය කළ විට එම කස්කුරුප්පුව නිසා ඇතිවන මොකක්ද? එම කස්කුරුප්පුව නිසා ඇතිවන චුම්බක ශේෂ්ත්‍රය කියන්නේ ඔය සන්නායක වටා ඇතිවන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව ඔය කස්කුරුප්පුව කරකවන රේඛාවේ ඒ කියන්නේ කරකවන පැත්තට තමයි යෙදෙන්නේ කියන එක තමයි ඔකෙදි පැහැදිලි කරන්නේ. කස්කුරුප්පුව කියන්නේ මොකක්ද? ඔයාලා දැකලා තියෙන වයින් බෝතල් වලටනේ. ඔය වයින් බෝතල් වලට එහෙම මොනවද ගහලා තියෙන උඩින් පොඩි කිර ලැබයක් ගහලා තියෙනවා. ඔන්න කිර ලැබේ ගලවන්න උපකරණයක් පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ තියෙන මෙහෙම උඩින් එකක් දාලා තියෙනනේ. ආ ඔන්න ඔක තමයි මේ කස්කුරුප්පුව කියන්නේ. එතකොට මම ෆොටෝ එකක් දාන්න ඔයාලට වීඩියෝ එකේ. එතකොට පුතේ ඔන්න ඔය කස්කුරුප්පුව එක පැත්තකට කරකවල තමයි මේ මූඩිය ගලව ගන්න ඕනේ. එතකොට ඔන්න ඔය කස්කුරුප්පුව මේක කරකවනකොට කස්කුරුප්පුව මොකද වෙන්නේ? එක දිශාවක නැත්තම් මේ පහළට යනවනේ. එහෙනම් එයා යන දිශාවක් තියෙන ඊළඟට එයා කැරකෙන දිශාවක් තියෙනවා. එහෙනම් කස්කුරුප්පුව ගමන් කරන දිශාවක් තියෙනවා. ඒ වගේම එයා කැරකෙන දිශාවක් තියෙනවා. හරි. එහෙනම් ওই කස්කුරුප්පුව ගමන් කරන දිශාවක් තියෙනවා. එයා කැරකෙන දිශාවක් තියෙනවා. එහෙනම් කස්කුරුප්පුව ගමන් කරන දිශාවෙන් ධාරාවේ දිශාව නිරූපණය කරනවා. ඒ වගේම මේ කස්කුරුප්පුව කැරකෙන දිශාවෙන් මෙයාගේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව නිරූපණය කරනවා කියන එක තමයි මේ මැක්ස්වෙල් කියන්නේ. එතකොට
මැක්ස්වෙල් ගේ නියමයේ තියෙනකම ඇම්පියර් රූට් කියලා තියෙනවා ඒ විදිහටම නෙමෙයි ඒ කියන්නේ එයා කියලා තියෙන්නේ කොහමද මැක්ස්වෙල් ගේ දකුණත් නීතියෙන් කියන්නේ එයා කස්කුරුප්ප පාවිච්චි කරලා නැතුව ඇති නේ සමහරට නේද එයා වයින් බොන්නේ නැති කෙනෙක් වෙන්නේ එතකොට එහෙනම් ඇම්පියර් කියනවා මොකක්ද කියන්නේ ඇම්පියර් ඇම්පියර් කියනවා අපේ අතේ මහා පටැඟිල්ල මෙහෙම දිගහැරියට පස්සේ අනිත් ඇඟිලි ටික මෙහෙම නැමුවොත් නේද මහා පටැඟිල්ල දිශාවට ධාරාවේ දිශාව නිරූපණය කරොත් නැත්තම් ධාරාව ගන්න සන්නායකයක් මෙහෙම අතින් අල්ලගත්තොත් කරන්ට් එක වදිනවා නේ එහෙම නෙමෙයි ධාරාව ගන්න සන්නායකයක් මෙහෙම අතින් අල්ලගත්තොත් නේ මහා පටැඟිල්ල මෙහෙම තියලා ඒ මහා පටැඟිල්ල දිශාවට අපි ධාරාව දිශාවට මහා පටැඟිල්ල යොමු කරොත් අපේ අතේ අනිත් ඇඟිලි ටිකේ දිශාවෙන් පෙන්නනවා කියනවා මොකක්ද චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව එහෙනම් මැක්ස්වෙල් ගේ කස්කුරුප්ප නියමයෙන් කියනවා කස්කුරුප්ප ගමන් කරන දිශාවෙන් ධාරා දිශාවයි ඊට පස්සේ මෙයා කැරකෙන දිශාවෙන් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව නිරූපණය කරන බව ඊට පස්සේ ඇම්පියර් ගේ දකුණත් නීතියෙන් කියන්නේ අපි සන්නායක ධාරා ගන්න දිශාවට අපේ මහා පටැඟිල්ල හිටින විදිහට අල්ලගත්තොත් අනිත් ඇඟිලි ටිකෙන් එයාගේ තියෙන චුම්බක ශේෂ්ත්‍රය නිරූපණය කරනවා කියන වගේ. එහෙනම් ඔන්න අපි දන්නවා මේ ධාරාව නිසා ඇතිවන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව සොයා ගන්න තියෙන නියම දෙක. එහෙනම් ඔයාලා ෂෝට් නෝට්ස් කරගන්නව නම් ඔන්න මේ විදිහට හදාගන්න. හරි. එතකොට ඒ ගැන අපිට දැන් අවබෝධයක් තියෙනවා. සන්නායකයක් කරා ධාරාවක් ගලාගෙන යනකොට එතන චුම්බක ඵලයක් ඇති වෙන බව මේ විදිහට ඔබ දන්නවා. එතකොට අපි ඒකේ දිශාව සොයා ගන්න හැටි ඉගෙන ගත්තා. එතකොට මැක්ස්වෙල් ගේ කස්කුරුපිනියම නිසා ඊළඟට උතන ඉගෙනාට පස්සේ ඇම්පියර් ගේ දකුණත් නීතියෙන් අපි සොයා ගත්තා මොකක් හරි සන්නායකයක් දිගේ ධාරාවක් ගලාගෙන යනකොට ඒ වට ඇති වෙන චුම්බක බලයේ දිශාව සොයා ගන්න විදිය. එහෙනම් විද්‍යාඥයෝ කල්පනා කරනවා මේම සන්නායකයක් කරා ධාරාව ගලාගෙන යනකොට එතන ඒ වට චුම්බක බලයක් මේ ඇති වෙනවා නම් අනිවාර්යෙන්ම චුම්බකයක් පාවිච්චි කරලා අපිට ධාරාවක් නිබදවා ගන්න පුළුවන් වෙන්න ඕනි කියලා. හරි. ආ අන්න එතෙන් තමයි අපිට එන්නේ ධාරාවේ චුම්බක ඵලය යටතේ මොකක්ද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන කතන්දරය. විද්‍යුත් චුම්බක ප්‍රේරණය. හරි. එතකොට පුතේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන්නේ අපි මුලින්ම දැනගන්න ඕනි මොකක්ද මේ ප්‍රේරණය කියන්නේ කියලා. හරි. එතකොට දැන් ඔබ ඉන්නවා මගේ අභිමුව. ඔබ මම කියන දේ අහන් ඉන්නවා. එතකොට ඔබ මොකද වෙන්නේ? මම කියන දේ අහන් ඉන්නවා. නමුත් ඔබට පේන්නේ නැහැ මම කියන දේ ඔබ කරා එන ආකාරය නේ. මම දෙයක් කියනවා, ඔබ ඒක අහනවා. නමුත් ඒ කියන දේ සහ ඇහෙන දේ පමණයි. එතනින් එහාට අපි අතර මොකක්වත් කන්වර්සේෂන් එකක් වෙන බව ඔබට පේන්නේ නැහැ. එතකොට අපි ඕකට කියනවා අපි නොදැනුවත් වමhari දැනුවත් වමhari ඉස්සරහා ඉන්න කට්ටියට අපි ඉදිරියෙන් ඉන්න කට්ටියට දැනුම බෙදලා දෙන එකට නැත්නම් මොන හරි දෙයක් දෙන එකට අපි කියනවා අභිප්‍රේරණය කරනවා කියලා. ඔබ අභිප්‍රේරණය වෙනවා මම අභිප්‍රේරණය කරනවා එහෙනම් ප්‍රේරණය කියන්නේ ඔය වගේ කතන්දරයක් හරි එතකොට මම හිතනවා ප්‍රේරණය ගැන යම් කිසි අදහසක් එතකොට අපිට ගන්න පුළුවන් කියලා එතකොට ඒ ආකාරයෙන් දැක්තම මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය දිත් වෙන්නේ පුතේ මේ චුම්බකයක් පාවිච්චි කරලා විද්‍යුතය අපි ප්‍රේරණය කරගන්නවා මොකකටද මේ සන්නායකයක් කරා විද්‍යුතය ගලන්න සලස්වනවා එතකොට අපි දන්නවා විද්‍යුතය කියන්නේ මොකක් හරි සන්නායකයක තුල ගලන ඉලෙක්ට්‍රෝන දාමාවට එතකොට සන්නායකයක් තුල නිදහස් ඉලෙක්ට්‍රෝන පවතින නිසා එයාට යම් කිසි විභවයක් ලැබුණාට පස්සේ එයාගේ ඉලෙක්ට්‍රෝන ගලන්න ගන්නවා. එතකොට මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණයේදී විද්‍යාඥයද මම කිව්වනේ කලින් එයාලා දැනන් ඉදියා කියලා ඔය සන්නායකයක් හරහා විද්‍යුතය ගමන් කරද්දී එතන ඒ වටා චුම්බක ඵලයක් ඇති වෙනවා කියලා. ඉතින් ඒ වගේම එයාලා මොකද කළේ මේ සන්නායකයක් නිර්මාණය කළා සන්නායකයක්. එහෙම නැත්නම් අපි කියනවා මේකට පරිවර්තනය කළාද සන්නායකයක් අරගෙන මේ විදිහට කොයිල් එකක් විදිහට ඔතලා ඊළඟට එයාලා ගන්නවා චුම්බකයක් අරගෙන ওই චුම්බකේ මේ කොයිල් එක අතරින් මේ අසලින් තියලා තියෙනවා. එතකොට ওই කොයිල් එක නිකම්ම තියන්නේ නැහැ. මේ කොයිල් එකට ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා ගැල්වනෝමීටරයක්. ගැල්වනෝමීටර, ඇමීටර වගේ දේවල් ශ්‍රේණිගතව සම්බන්ධ කරන්නේ නේද? අපි වෝල්ට්මීටරයක් නම් සම්බන්ධ කරන්නේ සමාන්තරගතව. ඒ බවත් ඔබ දන්නවා. එහෙනම් මෙතනින් තියලා තියෙනවා. තියලා තිබ්බට මුකුත් මේක වෙනවද? නැහැ දරුවෝ. එහෙනම් ඊළඟට මම ඇතුළට පොඩ්ඩක් දාලා බලනවා. ඇතුළට දැම්මට මුකුත් වෙනවද? නෑ ඇතුළට දැම්මට මුකුත් වෙන්නේ නැහැ. හැබැයි ඔය විද්‍යාඥයෝ නිරීක්ෂණය කරන මොකද මේක ඇතුළට දාද්දී ඊට පස්සේ එළියට ගද්දී මෙන්න මේ ගැල්වනෝමීටරේ කටුව උත්ක්‍රමණය වෙන්න ගන්නවා. එතකොට මේ ඔන්න එයාලා තේරුම් ගත්තා සන්නායකයක් අර අසලින් නිකම්ම නිකන් චුම්බක ශේෂයක් තිබ්බට මදි. ඒ චුම්බක ශේෂය මොකක් වෙන්න ඕනද? විචලනය වෙන්න ඕනේ නැත්තම් වෙනස් වෙන්න ඕනේ. අන්න එතකොටයි මේ සන්නායක හරහා යන්නත් ඕනේ. අන්න එතකොටයි මේකේ මොකද්ද විද්‍යුත් බලයක් නැත්නම් ගාමක බලයක් ප්‍රේරණය වෙන්නේ කියන දේ ඕන් සොයාගත්තා. එතකොට ඔන්න ඕක ඉදියාලා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන කතන්දරේ පිළිබඳ මේ ලෝකෙට අනාවරණය කරගත්තා. එහෙනම් ඔන්න ඔය පිළිබඳ අනාවරණය කරපු විද්‍යාඥයා ගැන
නම් ඔයාලා අහලා තියෙනවා කවුද ওই විද්‍යුත් චුම්බක ප්‍රේරණය මේ ලෝකෙට ගෙනාවේ නැත්නම් අපිට අනාවරණය කරේ මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා. එතකොට අපි ඩයිනමෝ හොයාගත්තේ කවුද හෙව්වොත් පොඩි කාලේ කියන්නේ මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා ගැන. එහෙනම් එයා විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය උපයෝගී කරගෙන තමයි ඔන්න ඔය ඩයිනමෝ කියන උපකරණය නිපදවලා තියෙන්නේ. ඉතින් ඒ ගැන ඔබට මේ පාඩමේදී ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් එතකොට අපි එහෙනම් දන්නවා विद्युत चुंबकत् हटगण चुंबकत्व विद्युते हटगण पुलवंकिलोट विद्युत चुंबकत्व सह विद्युत चुंबक प्रेरणे हटते अभी कथाकर गणतीन्े मेन्न मे कियन सुलु कारणादेक विचरा यथकोट धर्व अभी मे विधिगण विद्युते चुंबकत् हदगण पुलवंक चुंबकत् चुंबकोलिंग विद्युते हदगण पुलवंक अभी करंट कदीला चुंबकत्व हदगण पावचिक उपकरण मोटर एक्तम අපි කරන්ට් එක නැත්නම් විද්‍යුතයයි චුම්බකත්වය දෙකම ප්‍රයෝගික කරගෙන පාවිච්චි කරන උපකරණයක් තමයි මෝටරය කියන්නේ. ඊට පස්සේ තව චුම්බකත්වය පාවිච්චි කරලා කරන්ට් එක හදාගන්න උපකරණයක් තමයි ජෙනරේටරය කියන්නේ නේ. ආ එහෙනම් අපි මෝටරය ජෙනරේටරය විදිහට උදාහරණ දෙක ගමුකෝ. ඒ කියන්නේ ඔය පැත්තෙන් නේද අපි චුම්බකත්වය ධාරාවේ පාවිච්චි කරලා නිර්මාණය කරගෙන තවත් උපකරණ තියෙනවා. අපි දන්නවා මොනවද? ස්පීකර් එක අපිට ගන්න පුළුවන් ඒ වගේ උපකරණ. එතකොට ඔබට මේ ශබ්ද විකාශන යන්ත්‍ර ගැන ඊට පස්සේ සරල ධාරා මෝටර ගැන මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙනවා. නමුත් අපි ලේසි වෙන්න අපිට මේ ඉස්සරහට තියෙන කොටස් දෙක වෙනුවෙන් අපි අර විදිහට බෙදීමක් කරගමු. එතකොට අපිට දැන් මේ පාඩමේ ඉගෙන ගන්න ඉතුරු වෙලා තියෙන්නේ මැක්ස්වෙල්ගේ කස්කෘප නියම අපි ඉගෙන ගත්තා. ඇම්පියර්ගේ දකුණත් නීතිය අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න වෙලා තියෙන්නේ මොකක්ද? ෆ්ලෙමින්ගේ වමත් නීතිය සහ සුරත් නීතිය. හරි. එහෙනම් ෆ්ලෙමින්ගේ එකක් වමත් අනික දකුණත් නේ. හරි. ඔයාලා දන්නව නේද මේ අපේ රටේ ජනාධිපතිතුමා නේද කවුද? ආ හරි. එහෙනම් එතකොට ඔන්න පාඩම් කරගන්න ලේසි විදිහක් මොකක්ද? මෝටර්ස් ගැන කියනවා අපේ ලෙෆ්ට් හෑන්ඩ් එකෙන් නේ. නැත්නම් වමත් නීතිය මෝටර්ස් ගැන කියනවා නේ. ML කියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ දකුණත් නේද? දකුණුවතෙන් අපි කියනවා ජෙනරේටර්ස් ගැන. අපි GR කියලා දාගන්න පුළුවන් නේ. එහෙනම් මතක තියාගන්න නේ. දකුණත් කියවම GR කියලා විතරක් මතක තියාගන්න. එතකොට දකුණෙන් ජෙනරේටර්ස් දා අනිවාර්යයෙන් වමේ මෝටර්ස් නේ. ඒ උපකරණ දෙක ගැන අපි කතා කරන්නේ. එහෙනම් අපි වමත් නීතිය ඉදි කතා කරන්නේ මේ මොකද්ද? මෝටර්ස් වලට සම්බන්ධව නේද? මෝටර් වලට සම්බන්ධව. එහෙම නැත්නම් අපි චුම්බක සහ විද්‍යුතය පාවිච්චි කරලා වැඩ කරන උපකරණ ගැන. හරි. ඊපස් දකුණත් නීතියේ කතා කරන්නේ ජෙනරේටර්ස් ගැන. ඒ කියන්නේ අපි විද්‍යුතය නෙමෙයි චුම්බකත්වය ප්‍රයෝගික කරලා විද්‍යුතය ප්‍රේරණය කරගන්න ආකාරයක් ගැන. හරි. එතකොට එහෙනම් මේ දෙකේදී අපිට හොයාගන්න තියෙන කාරණා තුනයි තියෙන්නේ. මොකක්ද දෙක? එකක් තමයි අපි මෝටර එකකට ගාවොත් එහෙම එයා චලිත වෙනවා නේ. මෝටරේ චලනය වෙනවා. ඊට පස්සේ ඒ චලනය වෙන්න යාට විද්‍යුත් මොකක්ද? ගාමක බලයක් අවශ්‍යයි. ඊට පස්සේ චුම්බක ක්ෂේත්‍රයක් අවශ්‍යයි. එහෙනම් මෝටරේට අපි චුම්බක ක්ෂේත්‍රයක් සහ විද්‍යුත් ගාමක බලයක් දුන්නට පස්සේ එයා චලනය වෙනවා නම් චලනය වෙන්නේ කොයි දිශාවටද කියන එක සොයා ගන්න වෙනවා මෝටරේකට. හරි. ඊළඟට මෙයාගේ ජෙනරේටරේකට අපි සපයන්නේ චලනයක් සහ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක්. නෙමෙයි මොකක්ද? චුම්බක ක්ෂේත්‍රයක්. එහෙනම් චලනයක් දෙනවා යාට චුම්බක ක්ෂේත්‍රයක් දෙනවා. එහෙනම් චලනයක් නැත්තම් චාලක ශක්තියක් සහ චුම්බක ක්ෂේත්‍රයක් දුන්නාට පස්සේ දිශාවක් දුන්නා පස්සේ මෙයාගේ ඉපදෙන ධාරාවේ දිශාව තමයි අපිට මෙතනදී හොයාගන්නේ. එතකොට අපි මුලින්ම යමු වමත් නියමය ගැන කතා කරන්න. හරි. එතකොට එහෙනම් මෝටර්ස් ගැන කිව්ව වමත් නියමෙදි කතා කරන්නේ. එහෙනම් වමත් නියමෙදි අපිට කරන් තියෙන්නේ මුලින්ම වම් අතේ මොකක්ද? මේ ඇඟිලි තුන මහපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල කියන ඇඟිලි තුන එකිනෙකට ලම්බකව තියාගන්න ඕනේ. හරි. එතකොට එකිනෙකට ලම්බකව තියාගත්තට පස්සේ අපිට මේ අපි මුලින්ම අපි දන්නේ මොකක්ද? මෙයාගේ මෝටර එකක් නම් අපි දන්නවා මෙයාගේ මොකද්ද? ධාරාවේ දිශාව අපිට දැනගන්න පුළුවන්. ඊට පස්සේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව අපිට දැනගන්න පුළුවන්. අපිට හොයාගන්න තියෙන කාගේ දිශාවද? චලනය වෙන දිශාව. එහෙමද? ආ. එහෙනම් කොහොම හරි අපිට හොයාගන්න තියෙන අපි දන්න දිශා තියෙනවන්නේ. එහෙනම් අපේ මොකද්ද? මැදගිල්ල ධාරාවේ දිශාවට. ඊට පස්සේ මොකද්ද? දබර ගිල්ල චුම්බක ක්ෂේත්‍ර දිශාවට දැක්කුවට පස්සේ නැත්තම් යොමු කරගත්තට පස්සේ අපේ මේ මහපටැඟිල්ලෙන් චලිත දිශාව නැත්තම් ඔය මොකේද මෝටරේ චලනය වෙන දිශාව හොයාගන්න පුළුවන් කියන එක තමයි අපිට මේ වමත් නියමෙන් කියන්නේ. එහෙනම් මේ මොකක්ද? අපේ මැදගිල්ල මොකේකටද? ධාරාව. ආ ධාරාවේ දිශාවට. ඊට පස්සේ දබර ගිල්ල මොකක්ද? චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට. ඊට පස්සේ දැක්කුවට පස්සේ චලිත දිශාව මොකෙන්ද? අපේ මහපටැඟිල්ලෙන් දක්වන්න පුළුවන් කියන එකයි කියන්නේ.
හරි එතකොට මේ දකුණත් නීතිය එහෙම නැත්නම් සුරත් නීතිය නේ අර කියන්නේ සුරතේ අත තියලා කියලා නේ එතකොට මොකද්ද මේ දකුණත් නීතිය නේ එහෙනම් මේ දකුණත් නීතියෙන් අපි කිව්වා කතා කරන්නේ ජෙනරේටර්ස් ගැන කියලා නේ එහෙනම් දකුණත් නීතිය නැත්නම් සුරත් නීතිය ඒකත් ෆ්ලෙමින් ගෙමයි එතකොට ඕකෙදි කියන්නේ මොකද්ද අපි මේ දකුණතේ දැන් මේකෙදි නම් වමතේ මේකෙදි දකුණතේ මොකද්ද මහපට ඇඟිල්ල බැද ඇඟිල්ල දබර ඇඟිල්ල කියන ඇඟිලි තුන එකිනෙකට ලම්බකව තබා ගත්තට පස්සේ මොකක්ද වෙන්නේ අපිට ඕකෙදි හොයාගන්න වෙන්නේ මෙයා ජෙනරේටරයක් නම් මෙයාගේ ධාරාව ගමන් කරන දිශාවනේ එහෙනම් මෙයාගේ මෙහෙම තියාගත්ත පස්සේ මේ වගේමයි චලන වෙන දිශාව අපේ මහපට ඇඟිල්ල ඒ වගේම මෙයාගේ චුම්බක ශේෂය දිශාව දබර ඇඟිල්ලනුත් ඊළඟට මෙයාගේ මේ ධාරාවේ දිශාව මෙයාගේ නිපදවන ධාරාවේ දිශාව මේ බැදගිල්ලකිනුත් දැක්කෙනවා අපි මේ ඇඟිලි තුනේ කිනකට ලම්බකව තියාගත්තට පස්සේ එතකොට පුතේ මේ දකුණත් නීතියෙන් ඔන්න ඔකයි කියන්නේ එතකොට ඕක තමයි අද දවසේ අපිට කතා කරන්න තියෙන කතන්දරේ ඊළඟට මේ පාඩම මම කව වීඩියෝ දෙකකින් ගේන්න කියලා අපිට මේ ධාරාව විදුත් චුම්බකත්වය සහ විදුත් චුම්බක ප්‍රේරණ මූලධර්ම ඔස්සේ නිර්මාණය කරලා තියෙන අපි ඉදිරියට පාවිච්චි කරන උපකරණ ගැන කතා කරන්න තියෙනවා එතකොට ඔය උපකරණ කතා කරන වීඩියෝ එක අපි ඊළඟට ගේනවා. එතකොට මේ ලයිව් එකේදී අපි ඒක බලමු කොහොමද මොනවද මේ උපකරණ කොහොමද ඒවා පාවිච්චි වෙන්නේ කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. එතකොට අද මේ මෙච්චරයි. මෙතන මේ ටික තමයි. එතකොට අපි මේක කරගෙන යද්දි කරන්ට් එක ගියා. ඊට පස්සේ පිරිත් දැම්මා, චූම්පාන් ගියා. ඒ මේ ඇසේ තමයි මේ වීඩියෝ එක කරගත්තේ. ඒ නිසා ඔය එහෙම මේ පොඩි පොඩි නොයිස් තිබ්බට පොඩ්ඩක් ඒ ගැන වැඩි හිතන්න එපා. පොඩි එඩිට් එකක් එම ගහලා දැම්මම හරියයි. එහෙනම් ඒ නිසා අපිත් එහෙම කරනවා ඒ වගේ ඔයාලත් එහෙම කරන්න. ඔයාලත් මහන්සියලා පාඩම් කරන්න දේවල් නේද? ඈ බාධකෙයි බාධකාවට නවත්තන්න එපා. දිගටම යන්න. එහෙම කරොත් ගේම ගහන්න පුළුවන්. එහෙනම් ගිහලෙමු. සුරතේ අත කියලා මට සහතික කරලා එක හවසට ආයේ